IPL 2024 තරගාවලිය පස්වන තරගය පැවැත්වුණා ඒ ගුජරාත් කණ්ඩායමෙත් මුම්බයි කණ්ඩායමෙත් පළවෙනි තරගයේ විදිහට. ඉතින් ඔබ දන්නවා තවමත් කණ්ඩායම් පළවෙනි තරග තමයි ක්‍රීඩා කරමින් ආවේ. ඉතින් කොහොම හරි ඔන්න පළවෙනි තරගයක ක්‍රීඩා කරා. ඒක අවසාන මොහොතේදී ලකුණු 6කින් තමයි පරාජයට පත් වුණේ. හැබැයි ඇත්තටම අවසාන පන්දු ආරය වෙන විට මේ තරගය මුම්බයි කණ්ඩායම ජයග්‍රහණය කරයි කියලා අපිට හිතෙනවා. මොකද අවසාන පන්දු ආරය නැත්නම් 19 වන පන්දු ආරය අවසන් වන විට පන්දු 6කට 19ක් තමයි ගහන්න තිබ්බේ. ඒතර හර්දික් පාණ්ඩියා තමයි මුහුණ දුන්නේ. පළවෙනි පන්දුවට 6ක් දෙවෙනි පන්දුවට 4ක් උමේෂ් යාදවට එරෙහිව ලබා ගත්තා. එතකොට පන්දු 4කට ලකුණු 9ක් තමයි ලබා ගැනීමට තිබුණේ මේ තරගය ජයග්‍රහණය කරන්නට. හැබැයි අවාසනාවකට තුන්වන පන්දුවෙත් හතරවන පන්දුවෙත් කඩලු දෙකක් දැවිලා යනවා. ඒ කියන්නේ හර්දික් පාණ්ඩියත් දැවෙනවා, ඊළඟට චවුලත් දැවිලා යනවා, පියුෂ් චවුලා. ඒකෙන් තමයි මේ තරගය පරාජයට පත් වුණේ. නමුත් අපිට පළවෙනි පන්දු දෙක යනකොට හිතනවා මේ තරගය මුම්බයි ඉන්දියන්ස් අනිවාර්යෙන්ම ජයග්‍රහණය කරයි කියලා. හැබැයි පියුෂ් චවුලා එල්ල කරපු පහර ලොකු පහරක්. ඒක හතර සීමාව ආසන්නයේදී වගේ තමයි රෂිඩ් ඛාන් උඩ පන්දු රැකගත්තේ. ඒක හය සීමාවට හරි හතර සීමාවට හරි ගිහිල්ලා තිබෙනවා. මේ තරගයේ බොහෝ දුරට මුම්බයි ඉන්දියන්ස් කණ්ඩායම ජයග්‍රහණය කරන්නට ඉඩ තිබ්බා. ඉතින් හර්දික් පාණ්ඩියා හොඳ ආරම්භයක් අරන් දුන්නා 20 වන පන්දු ආරයට. හැබැයි වැඩේ හරියට කරගන්නට බැරි වුණා කියන එක තමයි අවසානයේදී පේන්නේ. ඉතින් මේ වගේම තියුණු අවස්ථාවක් අපි දැක්කා පණිදු හස්වරංගගේ සන්රයිස් කණ්ඩායම සහ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම අතර තරගයත්. ඒකත් අන්තිම මොහොතේදී තමයි ඇත්තටම 19 වන පන්දු ආරය වෙන විට අපිට නිකන් මේක ජයග්‍රහණය කරයි කියලා හිතෙන්නේ. මොකද 19 වන පන්දු ආරයේදී ක්ලාසන් 6 පහරවල් 3ක් එල්ල කරනවා. ඒ වගේම ශබාස් අහමඩ් තව 6 පහරක් එල්ල කළා. 6ව 4ක්ම එල්ල කරනවා මේ පන්දු ආරයට. ඊට පස්සේ 20 වන පන්දු ආරයේ පළවෙනි පන්දුවටත් 6ක් එල්ල කරනවා ක්ලාසන්. එතකොට ඇත්තටම තිබුණේ පන්දු 6කට 13ක්. ඊට පස්සේ මේ 6ත් එක්ක පන්දු 5කට 7ක් බවට පත් වුණා ජයග්‍රහණය කරන්න. හැබැයි අවාසනාවකට ක්ලාසනුත් ශබාස් අහමඩු දෙන්නම තුන්වන පන්දුවෙත් පස්වන පන්දුවෙත් දැවිලා යනවා. අවසානයේදී ලකුණු 4කින් කොල්කටා කණ්ඩායම ජයග්‍රහණය කරනවා. අන්න ඒ වගේ අවස්ථාවක්ම තමයි මේ අවස්ථාවත්. ඒක තුන්වන තරගය, මේක පස්වන තරගය. ඉතින් තරගය සාමාන්‍යයෙන් නිකන් දළ වශයෙන් අපි බලාගෙන ගියොත් එහෙම 168යි කඩලු 6යි ගුජරාත් කණ්ඩායම 45ක් සයිසු දර්ශන් ගැහුවා. ඉතින් මේකේ නායකයා සුබ්මාන් ගිල්, සුබ්මාන්ගේ පළවෙනි නායකත්ව තරගයේ මේ. ඊට පස්සේ කඩුලු ලබා ගැනීමේදී බුම්රා 14කට කඩුලු 3ක් විශිෂ්ට පන්දු වේමක් ඔහු කරා පන්දු වාර 4ේදී. පිරිතුරු ඉනිමේදී වැඩිම ලකුණු 46ක් බ්‍රේවිස් ලබාගෙන තිනවා. 43ක් රෝහිත් ශර්ම හිටපු නායකයා ලබාගෙන තිනවා. ඉතින් පාණ්ඩ්‍ය අවසානයේදී තරගය ජයග්‍රහණය කරවන්නට හැදුවේ පන්දු 4කින් ලකුණු 11ක් ගැව්වා. කෑවක් ලැබුණා. 162යි කඩලු 9ක් බවට අවසානයේදී පත් වුණා. මේ තරගයේ වීරය බවට පත් වුණේ 45ක් ලබා ගත්ත සයි සුදර්ශන්. ඉතින් මේකේ කතාව ඒක නෙමෙයි, වෙන කතාවක් තියෙන්නේ. ඒ තමයි පසුගිය අවුරුදු 12 ගත්තහම, ඒ කියන්නේ සාමාන්‍යයෙන් 2012න් පස්සේ 2013 ඉඳලා කිසිම දවසක මුම්බයි ඉන්දියන්ස් කණ්ඩායමක් පළවෙනි තරගය, يعني තරගාවලියේ ප්‍රථම තරගය ජයග්‍රහණය කරලම නැහැ. කියන්නේ ඔබ දන්නවා මොන් ශූරතා පහක් ජයග්‍රහණය කරලා තියෙනවා මේ වන විට. වැඩිම ශූරතා චෙන්නයි සුපර් කිංස්, ඊට පස්සේ මුම්බයි ඉන්දියන්ස්, ඔය වගේ වැඩිම ශූරතා ජයග්‍රහණය කරපු කණ්ඩායම් විදිහට ඉන්න කණ්ඩායම්. හැබැයි 2012න් පස්සේ, කියන්නේ 2013 ඉඳලා 2024 දක්වාම පළවෙනි තරගයේ ඔවුන් ජයග්‍රහණය කරන්නේ නම් නැහැ. ඔහොම නෙමෙයි කොහොම කිව්වත්. එතකොට ඒ 11 අවස්ථාවයි, කියන්නේ මීට කලින් අවස්ථා 11කදී පළවෙනි තරගයේ පරාජයට පත් වෙලා අවස්ථා 5කදී ශූරයෝ බවට පත් වෙලා තියෙනවා. ඒ කියන්නේ පළවෙනි තරගයේ ජයග්‍රහණය කරනවද නැද්ද කියන එක අදාළ වෙන්නේම නැහැ ඔවුන් ශූරතාවයක් ජයග්‍රහණය කරන්න. ඒ කියන්නේ 11න් 5ක්ම ඔවුන් ශූරතාවේ ජයග්‍රහණය කරලා තියෙන්නේ පළවෙනි තරගයේ පරාජයට පත් වෙලා. ඉතින් ඔවුන් 2013, 2015, 2017, 19, 20 කියන අවස්ථාවලදී මුම්බයි ඉන්දියන්ස් ශූරතා ජයග්‍රහණය කරලා තියෙනවා. හැබැයි 2020න් පස්සේ දැන් අවුරුදු 3ක් ඔවුන්ට ශූරතාවයකට යන්නට බැරි වුණා. ඒකත් විශේෂත්වයක්. ඉතින් ජයග්‍රහී 12 වෙනි වතාවටත් ඔවුන් පළවෙනි තරගයේ පරාජයට පත් වෙලා තියෙනවා. ඒක තමයි මේ තරගයේ තියෙන විශේෂත්වය. ඒකේ පොඩි දෛවෝපගත සිදුවීමකුත් තියෙනවා. ගුජරාත් ටයින්ස් කණ්ඩායම කලින් නායකත්වයේ දරුවේ දැන් නායකයා මුම්බයි ඉන්දියන්ස් කණ්ඩායමේ
Hardik Pandya එහා පැත්තට ගිහිල්ලා ඔහුත් පළවෙනි තරඟය පරාජයට පත් වෙනවා කලින් කණ්ඩායමට එරෙහිව. ඉතින් ඒකත් පොඩ්ඩක් දෛවෝපගත සිදුවීමක් කියන එක අනිවාර්යයෙන්ම කියන්නට ඕනේ. ඉතින් මේක පැවැත්ුණේ ඔවුන්ගේ විශාලම ක්‍රීඩාංගණය. ඉතින් 80,000ක් විතර අහමදාබාද් ක්‍රීඩාංගණේ හිටියා කියලා කියන්නේ يعني ගුජරාත් ටයින්ස් හෝම් ග්‍රවුන්ඩ් එකේ මේක පැවැත්ුණේ. එතකොට කණ්ඩායම් දෙකටම හොඳ ප්‍රතිචාර තිබ්බා කියලා අපිට පේන්න තිබ්බා. ඉතින් හර්දිප් පාණ්ඩියත් ඔවුන්ටම ක්‍රීඩා කරපු නිසා වෙන්නටත් පුළුවන්. කලින් කොහොම වුණත් කණ්ඩායම් දෙකටම එකම වගේ ප්‍රතිචාර තිබ්බා වගේ ස්වභාවයක් පේන්න තිබ්බා ක්‍රීඩාංගණේ. ඉතින් 80,000ක් මැද කොමාරි තමන්ගේ කණ්ඩායම නැත්නම් තමාගේ නගරයේ කණ්ඩායම ජයග්‍රහණය කරන්නට සමත් වුණා කියන එක තමයි කියන්නට තියෙන්නේ. channel එක subscribe කරන්න. සීනු ඔබලා වැඩසටහන් ආපු ගමන්ම දැනගන්න. අපගේ YouTube නාලිකාව, Facebook page, Instagram, TikTok සියල්ලම follow කරන්න.